विशाल हो समानाय इतिरी बालय विशाल हो समान මෙන්න මෙතනදී මේ දෙන්නා සමා මේ තුන් දෙනා සමාන්තර නම් මොකද වෙන්නේ සමාන්තර නම් ඕනෑම බල දෙකක එකතුව සමානයි ඉතිරි බලය ඉතිරි බලය පැහැදිලිද ඔන්න ඕක එතකොට මෙතනදී බල ටික ඒකලක්ෂ වෙනවා බල ටික ඒකලක්ෂ වෙනවා ඕනෑම බල දෙකක එකතුව විශාලයි ඉතිරි බලය අන්න අර මුලින්ම කිව්ව අවශ්‍යතාවය මේ විදියට මේකට දෙකට ගැනීම එහෙනම් දැන් උත්තර ටික කියවලා බලන්න ඔන්න ඔච්චරයි බල තුනක් සමතුලිතයි කිව්වහම අර ත්‍රිකෝණ ප්‍රමේ අනන්මනන් දේවල් ඇරුණට පස්සේ වාක්‍ය වලින් කියන්න පුළුවන් දේවල් ටික එනම් මෙතනදී ගත්තොත් එහෙම සම විට මේක ලක්ෂණේ සමාන්තර අවස්ථාවේදීත් සමතුලිත වෙන්න පුළුවන් සමාන්තරව සමතුලිත වෙන්නත් පුළුවන් ඒක වැරදි සම විටම සමාන්තර වේ ඒක ලක්ෂ අවස්ථාවේ නැත්නම් අසමාන්තර අවස්ථාවේ සමතුලිත වෙන්න ඕන හැබැයි අසමාන්තර අවස්ථාවේදී සමතුලිත වෙන්න විශේෂ කොන්දේසියක් තුක්ත කරන්න ඕන මොකද්ද ඒක ලක්ෂ වෙන්න ඕන අපිට ගොඩක් වැදගත් වෙන වාක්‍ය සමහර ගණන් වල රූප සටහන් අඳින්න මොකද්ද අසමාන්තර බල තුනක් යටතේ සමතුලිත වස්තුවක් මොනවා වෙනවද සමතුලිත වස්තුවකයි බලයන්ගේ ක්‍රියාරේඛා ඒකලක්ෂ වෙනවා බලයන්ගේ ක්‍රියාරේඛා ඒකලක්ෂ වෙනවා ඒක රූප ස්ථානයේ මඳින්න අපිට ගොඩක් වැදගත් වෙනවා සමාන්තර හෝ ඒකලක්ෂ වේ ඔව් අන්න බල තුන සමතුලිත නම් ඒක සමාන්තර හෝ ඒකලක්ෂ වෙනවා මෙන්න මේ අවශ්‍යතා දෙකෙන් එකක් තුක්ත වෙන්න ඕන එහෙනම් මෙතනදී අපිට තුන කියන ප්‍රකාශය නිවැරදි කියලා ගන්න පුළුවන් ඉහත කිසිවක් සත්‍ය නොවේ කියන එක වැරදි ඉහත කිසිවක් සත්‍ය නොවේ කියන එක වැරදි සම විට මේක ලක්ෂ වන අතර ඒ වාත්‍ර කෝණ සමාන වේ ඒක වැරදි ඒක මෙතනදී සම විටම කියන එක නිවැරදි වෙන්නේ තේරුණාද සම විට මෙතනදී ඒ වාත්‍ර කෝණ සමාන වේ කියන එකත් සම විටම නිවැරදි වෙන්නේ ඒක විශේෂ තත්ත්වයට තේ මෙතනදී තියෙන එකක් එතකොට ඒක මොකද්ද බලයන්ගේ විශාලත්වය ඉතිරි කෝණ දෙක අතර සයින් අගයට අනුලෝමව සමානුපාතය මේ සයින් අගයත් එක්ක දරන අනුපාතය සමාන වේ අන්න ඒ කියන විදියට කිව්වනම් නිවැරදි ලාමිකේ ප්‍රමේය. එතකොට ඒ වගේ ටිකක් විශේෂිත ඒතකොට පහ කියන ප්‍රකාශය වැරදි ඒක. හරිද? එහෙනම් මෙතනදී ගත්තොත් එහෙම මෙන්න මේ ටික තමයි ඔකට අදාළව තියෙන සිද්ධාන්ත කොටස. ඒතර උත්තරය අංක 3 කියන එක ගන්න පුළුවන්. එහෙනම් ඊට පස්සේ බලන්න 17 වෙනි ප්‍රශ්නය. ගුරුත්ව කේන්ද්‍රය සම්බන්ධයෙන් දී ඇති ප්‍රකාශ වලින් සත්‍ය නොවන්නේ මොකද්ද කියලා අහන්නේ. වස්තුවක මුළු බල ක්‍රියා කරන ලක්ෂය මෙතනදී ලෙස ගුරුත්ව කේන්ද්‍රය අර්ථ දක්වයි. ඔව් මෙතනදී බර කියන වස්තුව අංශු වලට වෙන් කරාම එක් එක් අංශුවේ බර කියන එක්කෙන කට්ටියගේ සම්ප්‍රයුක්තේ ක්‍රියා කරන ලක්ෂය.
රූපසහනකින් අඳලා පෙන්වුවොතින් මෙන්න මේ විදියට වස්තුවක් අරගෙන ඒගොල්ලන්ව අංශුවලට වෙන් කරොතින් ඔන්නෝයි අංශුවල ඇතිවන බර කියන බලයන්ගේ සම්ප්‍රයුක්තේ ක්‍රියාකරන ලක්ෂය තමයි මෙතනදී ගුරුත්ව කේන්ද්‍රය G කියලා අපි හඳුන්වන්නේ. එතකොට ඒ ප්‍රකාශයේ නිවරදි වස්තුව ගුරුත්ව කේන්ද්‍රය සමහර අවස්ථාවලදී එහි ස්කන්ධ කේන්ද්‍රයෙන් වෙනස් වේ. ඔව්. මෙතනදී ගත්තොතින් එහෙම දැන් මේ බලන්න ස්කන්ධ කේන්ද්‍රය කියන්නේ මොකද්ද? ස්කන්ධ කේන්ද්‍රය කියන්නේ ස්කන්ධය මනාව සංකේන්ද්‍රගත වේ. හරිද? මෙතනදී නැත්නම් ස්කන්ධය මනාව සාන්ද්‍රගත වේ. ඇති ස්ථානයට තමයි ස්කන්ධ කේන්ද්‍රය කියලා කියන්නේ. එතකොට වස්තුව ගත්තොතින් එහෙම මෙතනදී දැන් ওই ගුරුත්ව කේන්ද්‍රය කියන්නේ දැන් ඔයගොල්ලෝ දන්නවා මම මෙතනදී මෙහෙම රූප සානක් ඇඳලා වෙන්න ওই ස්කන්ධ කේන්ද්‍රයයි ගුරුත්ව කේන්ද්‍රයයි එකිනෙකට සමපාත වීම නොවෙන්නේ සාමාන්‍ය ටික විශාලත්වයෙන් වැඩි වස්තුවල කුඩා වස්තුවල ඔක සිදු වෙන්නේ නැහැ මේ තියෙන පෘථුවිය කියලා හිතන් මේ තියෙන ටික ලොකු වස්තුවක් එතකොට මෙතනදී ලොකු වස්තුවක් ඔයගොල්ලෝ දන්නවා මේ ගුරුත්වජ ත්වරණය මේ m ගුණ කරන්නේ ගුරුත්වජ ත්වරණයෙන් එතකොට මෙතනදී මේ වස්තුවේ මේ හරියේ අංශු වලට ලැබෙන ගුරුත්ව ත්වරණය ටිකක් අඩුයි mg1 මේ හරියේ ලැබෙන ගුරුත්ව ත්වරණය ටිකක් වැඩි ඒක mg2 එතකොට g1 වලට වඩා වැඩි අගයක් g2 ඒකෙහිඳ මේ පැත්තේ තියෙන බල සෙට් එක ටිකක් ලොකු බලයන් මේ හරියේ ඉන්න බල වලට සාපේක්ෂව අංශු වල බර සැලකුවහම මේ පැත්තේ ඉන්න අංශු වල බර ටිකක් අඩුයි ස්කන්ධය එකමයි බර කියන එක මේ පැත්තේ මේ උඩ ඉන්න අංශු වල අඩුයි මේ හරියේ ඉන්න අංශු වල වැඩි බර හොඳද බර කියන එක ස්කන්ධයේ හැම අංශුවකම එකමයි එහෙනම් මොකද වෙන්නේ සම්ප්‍රයුක්තයේ ටිකක් මේ පැත්තට මේ පල්ලෙහා පැත්තට බර වෙන විදියටයි එන්නේ G හැබැයි ස්කන්ධ කේන්ද්‍රය අපි H කියලා ගත්තින් ඒක තියෙන ස්කන්ධය මනාවක සංකේන්ද්‍රගත වී තැන් එහෙනම් සෑම තැනකම ගුරුත්වාකර්ෂණ ශේෂ්ඨ ත්‍රිවතාවේ එකමුණාන නැත්නම් ගුරුත්ව ත්වරණේ එකමුණාන මේ හරියේ තියෙන බලයන්ගේ විශාලත්වය මේ හරියේ තියෙන බලයන්ගේ විශාලත්වය එකමයි එහෙනම් මෙතනදී හරියටම H එක සමපාත වෙන්නයි එන්නේ තේරුණාද එහෙනම් මෙතනදී ඒකාකාර නොවන ගුරුත්ව ශේෂ්ඨේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ඨක තිබ්බහම මේ දෙන්න එකිනෙකට වෙනස් වෙන්න පුළුවන් එකිනෙකට වෙනස් වෙනවා ඔක කුඩා වස්තුවකට වඩා ලොකු වස්තුවක තමයි මෙතනදී බලපෑම තියෙන්නේ හරිද එහෙනම් මෙතනදී ගත්තොත් එහෙම ඒ ප්‍රකාශයේ නිවැරදි හරිද වස්තුව ගුරුත්ව කේන්ද්‍රය සෑම විටම වස්තුව තුල පවති ඒක වැරදි හරිද අපේ පාස් පේපර් ප්‍රශ්න වල උනත් ප්‍රශ්න මතකයි මෙතනදී මොකද මේ මිනිස්සෙක්ට උනත් මෙහෙම නැවිලා එයාගේ ගුරුත්ව කේන්ද්‍රය එලියට ගන්න පුළුවන් ඒ වගේ මේ වගේ වස්තුව බලල්ලක් ඒ වගේ නැත්නම් මේ විදිහේ එක්කෙනෙක් එයාගේ මේ හරිය පිට තියෙන්න පුළුවන් හරිද ওই විදියට මේක පිට තිබීම සිදු වෙන්න පුළුවන් හරිද එතකොට ගත්ත තිගේ මෙතනදී ඒක වැරදි මෙතනදී C මේ තුන්වන ප්‍රකාශය තමයි නිවැරදි උත්තරය වෙන්නේ වැරදි උත්තරය අපි අනිත් දෙකත් බලමු එතකොට ගත්තහිම ඒකාකාර ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයකට වස්තුවක් තබා ඇති විට එහි ගුරුත්ව කේන්ද්‍රයේ ස්කන්ධ කේන්ද්‍රය සමග සම්පාත වේ අන්න මෙතන කියපු දේම තමයි ඉතාම නිවැරදි ඒ වාක්‍ය හරිද ඒකාකාර ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයකදී ස්කන්ධ කේන්ද්‍රයයි ගුරුත්ව කේන්ද්‍රයයි සමපාතයි එතකොට අපි මේ ඉන්න පෘථුවිය වටා තියෙන ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රය ඒකාකාර ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක්ද ඒකාකාර නැහැ ඒක පෘථුවියෙන් දුරට යද්දී වෙනස් වෙනවා ඔගලන්න ප්‍රස්ථාරය ඇඳලා පෙන්නුවොතින් ගුරුත්වාකර්ෂණ ගුරුත්ව ත්වරණයේ පෘථුවිය වටා වෙනස් වෙන විදිය මේ තියෙන්නේ පෘථුවිය නම් මේ තියෙන්නේ පෘථුවිය නම් මම මේ අඳින්නේ පෘථුවිය වටා ගුරුත්වජ ත්වරණයේ වෙනස් වීම මේක බොහොම පහසු පාඩමක තියෙන ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර කියන පාඩම එහෙනම් මෙතන දිගත්තේ මේක පෘථුවිය දෙසර එහෙනම් මේ පැත්ත රින ඔන්න ඔය විදියට පෘථුවිය වටා තියෙන ගුරුත්වාකර්ෂණ ගුරුත්ව ත්වරණය නැත්නම් ගුරුත්වාකර්ෂණ ශේෂ ත්‍රිවතාවය ওই විදිහට විචරණය වෙන්නේ මේ හරිද G ප්‍රතිලෝමව සමානුපාතිකයි R වර්ගයේ මේ R දුර මේ හරිද G අනුලෝමව සමානුපාතිකයි R G ප්‍රතිලෝමව සමානුපාතිකයි R වර්ගයේ ඒකාකාර ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක් නෙවෙයි පෘථුවිය වටා තියෙන්නේ අපි එහෙම උපකල්පනය කරනව සමහරක් තැන්වලට ඒකින් හින්දා මෙතනදී ඒ විදිහට ගණන් හදන්න ඕන නම් අපි යාන්ත්‍ර විද්‍යාව විදිහෙම
සාමාන්‍ය පෘථිවිය ඉඳගෙන 200යි මීටර් වගේ යනකම් ඒකාකාර ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයක් කියලා උපකල්පනීය කරනවා. ඒ වුණාට ඇත්ත වශයෙන්ම ගත්තින් ඒක ඒකාකාර නැහැ. ඒක හින්දා සාමාන්‍ය පෘථිවිය ආසන්නයේ තියෙන වස්තුවල ස්කන්ධ කේන්ද්‍රයයි ගුරුත්ව කේන්ද්‍රයයි සමපාතනේ ස්කන්ධ කේන්ද්‍රට වඩා චුට්ටක් පල්ලෙහැයින් තමයි ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ. ඔක පොඩි වස්තුවක නම් ඉතාලම නොගැණිය හැකි තරම් කුඩා පරතරයක් දෙන්න අතර තියෙන්නේ. සාපේක්ෂව ලොකු වස්තුවක නම් සැලකිය යුතු පරතරයක් තියෙනවා. සැලකිය යුතු පරතරයක් තියෙනවා. හරිද? එතකොට හතර ප්‍රකාශය ඉතාලම නිවරදී. ඒකාකාර වස්තුන්ගේ ජ්‍යාමිතික කේන්ද්‍රේ හරිද? ගුරුත්ව කේන්ද්‍රය පිහිටයි. ඔව් ඒකාකාර වස්තුවක් ගත්තින් එම එයාගේ ජ්‍යාමිතික සම්මිතිකත්වයක් තියෙන නම් ඒ සම්මිතිකත්වයට අනුව ගුරුත්ව කේන්ද්‍රය මෙතනදී හරි මැදට එනවා. දැන් මේ බලන්න මෙතනදී ගත්තොත් එහෙම ওই ජ්‍යාමිතික කේන්ද්‍රය කියන්නේ ජ්‍යාමිතික සම්මිතිකත්වය. එහෙනම් මේක තහඩුවක් කියලා හිතන්නේ ඒකාකාර තහඩුවක්. නෑ ඒකාකාර තහඩුවක් නම් මෙතනදී මෙන්න මෙතන ජ්‍යාමිතික කේන්ද්‍රයත් හරි මැද ගුරුත්ව කේන්ද්‍රයත් එත. හරිද? ඊට පස්සේ ගත්තොත් එහෙම දැන් මේ තහඩුවම මේ පැත්තේ ටිකක් ඝනත්වයේ වැඩි කියලා හිතන්න. මේ රතු පාටින් පාට කරපු කෑල්ලේ ඝනත්වයේ වැඩි කියලා හිතන්න. එහෙනම් ගුරුත්ව කේන්ද්‍රය මේ පැත්තට පොඩ්ඩක් නැඹුරුනවා. ජ්‍යාමිතික කේන්ද්‍රය මෙතන හැඩේ අනුව මෙතන ජ්‍යාමිතික කේන්ද්‍රය මෙතන ජ්‍යාමිතික කියන්නේ හැඩය පිළිබඳවනේ තියෙන්නේ. ඒතර ජ්‍යාමිතික කේන්ද්‍රය මෙතන ස්කන්ධ කේන්ද්‍රය ගුරුත්ව කේන්ද්‍රය මේ පැත්තට පොඩ්ඩක් නැඹුරු වෙනවා. ස්කන්ධ කේන්ද්‍රයත් මේ පැත්තට පොඩ්ඩක් නැඹුරු වෙනවා. පැහැදිලිද? හරි. අන්න එතකොට ජ්‍යාමිතික සමතුලිතතාව සම්මිතිකත්වයක් තියෙන නැත්නම් ජ්‍යාමිතික කේන්ද්‍රයේ මෙතනදී ඒකාකාර වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය පිහිටන. ඒකාකාර වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය ජ්‍යාමිතික කේන්ද්‍රය පිහිටන. ඒ වාක්‍ය පහ ගැන හොඳින් අවධානය යොමු කරන්න. වාක්‍ය පහම ගොඩක් හොඳයි. විශේෂයෙන් දෙවනි වාක්‍ය හා හතරවෙනි වාක්‍ය A-level පේපරේදී හැම මේ කරුණ හැම පරීක්ෂා කරලා තියෙනවා. හරිම අඩුයි. මෙතනදී මට මතක විදියට එක අවස්ථාවකදීවත් ඒක අහලා නැහැ A-level පේපරේට. හරිද? ඒ කරුණ ගොඩක් හොඳ කරුණක්. හරිද?